අයිබන් සුබු දෑසනක් අදත් අපි ආවා හතයි කාලේ. අපි අද දවස ගැන කතා කරනකොටත් දවස අවසානයේදී අපි කතා කරනකොටත් වැඩි වශයෙන් මේ දවස්වල ආයතනයක් තුළ වෙන්නට පුළුවන් බස් නැවතුම් පොලක වෙන්නට පුළුවන් යන එන ගමන් වෙන්නට පුළුවන් වැඩි දෙනෙක් කතා කරන්නේ මොකක්ද රටේ අපරාධ වැඩි වෙලාද මිනිස්සු ඇයි මේ විදිහට මරා ගන්නෙ දවසින් දවස මේ වගේ විවිධ වූ අපරාධයන් පිළිබඳ තොරතුරු වාර්තා වෙනවා. ගතුණු පැය කිහිපය තුලත් මේ ආකාරයට මේ මිනිස්සු මරාගත් සිද්ධි ගණනාවක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම ආරවුල් ගණනාවක් පිළිබඳ පොලිසියට තොරතුරු ලැබිලා තියෙනවා. පොලිස් මූලස්ථානය දිනපතා දෛනිකව මොහොතින් මොහොත මේ සිදුවන අපරාධයන් පිළිබඳ තොරතුරු වාර්තා කරනවා. ඇත්තටම ඇයි මේ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ? අපිට බැරිද සාකච්ඡාවෙන් සමගියෙන් සාමයෙන් යම් කිසි ප්‍රශ්නයක් විසඳ ගන්න මේ මරා ගන්න එක නතර කරලා. ඒ නිසා අපිට හිතුණා අද හතයි කාලෙන් කතා කරන්න. මේ අපරාධ ගැන වැඩි වශයෙන් අද දවසේ කතා වෙන නිසාම අපි කොහොමද අපරාධයක් වළක්වා ගන්නෙ? කිසියම් වැරද්දක් කෙනෙක්ගේ අපි කොහොමද හදාගන්නේ? ඇයි සමාජයේ මේ තැනට අද දවසේ ගමන් කළේ? මේ කියන පුළුල්ලු මාතෘකාව ඔස්සේ අද කතා කරන්නට හිතුවා. මේ නිසා අපි අද දවසේදී බොහොම විද්වත් පුද්ගලෙක් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට සම්බන්ධ කරගත්තා. බොහොම ගෞරවයෙන් යුතුව අද වැඩසටහනට සම්බන්ධ කරගන්නවා ශ්‍රී ජයබලතපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පිළිබඳ මහාචාර්ය මයුර සමරකෝන් මහතුමා අද වැඩසටහනට සම්බන්ධ කරගන්නවා මේ පිළිබඳ සාකච්ඡා කරන්නට. අයිබන් සුබදෑසනයි. මහාචාර්යතුමනි, මම ඔබතුමන්ට යොමු කරන පළවෙනි පැනය ඕන දෙයකට නීතියක් තියෙන්න ඕනේ, නීති රාමුවක් තියෙන්න අවශ්‍යයි. රටේ ක්‍රියාත්මක වන නීතිය පිළිබඳව ඔබේ දැක්ම කොහොමද? සංවර්ධනය වෙමින් පවතින රටක විදියට අපේ තිබෙන නීති පද්ධතිය ඉතාමත්ම දුර්වල තත්ත්වයක තමයි තියෙන්නේ. මීට වැඩිය ප්‍රබල නීති මගින් රටක් යම්කිසි ශික්ෂණයකට ලක් කළ යුතුයි කියලයි මම විශ්වාස කරන්නේ. මොකද අපි සාම්ප්‍රදායික සමාජයක්. ඒ සාම්ප්‍රදායික සමාජයේ පාලනය වුණේ සිරිත්විරිත් වලින්. නමුත් ඒ සාම්ප්‍රදායික ඕනෑම සාම්ප්‍රදායික සමාජයක් නවීකරණය වීමේදී තවදුරටත් සිරිත්විරිත් වලින් පාලනය කරන්න බෑ. මොකද මේ සමාජය වෙනස් වෙනවා, පුජ්ජලින් එකිනෙක හුදකලා වෙනවා. අන්නේ හුදකලාව පුජ්ජලින් පාලනය කිරීම සඳහා අනන්‍යතාවය නැතිව පුජ්ජලින් පාලනය කිරීම සඳහා ඉතාමත්ම ප්‍රබල නීතියක් අවශ්‍යයි. අන්නේ නීති පද්ධතිය අපේ රටේ තවදුරටත් වර්ධනය වීම අතිශයින්ම අවශ්‍ය වෙලා තියෙනවා. මහාචාර්යතුමනි, ඔබතුමන් සඳහන් කරන ආකාරයට වැරදි හදාගන්නත් ඒ වගේම සිද්ධ කරන වැරද්දකට සිද්ධ වෙන වැරද්දකට දඬුවම් ලබා දීම සඳහා වන අපේ රටේ නීතිය ශක්තිමත් නැද්ද? එහෙමනම් ශක්තිමත් නැහැ කියලා කියනවනම් මේක ශක්තිමත් කරගන්නේ අපි කොහොමද? නීතිය ශක්තිමත්. නමුත් මේ නීතිය ශක්තිමත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. එතකොට මේ නීතිය ඉදිරියට පුජ්ජලීන් ගෙනෙන්නා වූ ක්‍රියාවලිය ඉතාමත්ම දුර්වල මට්ටමක තමයි තිබෙන්නේ. එතකොට මේ ප්‍රබල නීති කොතරම් ප්‍රබල නීති තිබුණත් වැඩක් නැහැ. මේ නීතිය හමුවට අපරාධකරුවන් සහ වරදකරුවන් රැගෙන ඉන්න බැරි නම් මෙන්න මෙතන තමයි මේ මං හිතන්නේ අපේ රටේ ගැටලුව තිබෙන්නේ. නීති පද්ධති අපිට ශක්තිමත් කරන්න පුළුවන්, තිබෙන නීති පද්ධති ප්‍රයෝජනයට ගන්න පුළුවන්. නමුත් මේ දිහා බැලුවට පස්සේ අද පෙනී යන ඉතාමත්ම ප්‍රබලතම දේ තමයි මේ නීතිය හමුවට පුජ්‍යලයන් කැඳවීම කියන කාරණේදී අපි ඉතාමත්ම අසමත් වෙලා තිබෙනවා. ඒ වගේම මේ නීතිය හමුවට පුජ්‍යලයන් කැඳවාගෙන ආවත් අවසානයේදී සිදුවෙන ක්‍රියාවලිය, අධිකරණමේ ක්‍රියාවලිය සහ බන්ධනාගාරය තුළ සිදුවෙන ක්‍රියාවලිය ඉතාමත්ම දුර්වල මට්ටමක තිබෙන්නේ. මේ නිසා තමයි නීතිය අපිට දැනෙන්නේ මෙය නීතිය ශක්තිමත් නොවූ රාජ්‍යයක් විදියට. එසේ දැනීමට හේතුව තමයි නීතිය හමුවට ගෙන්න පුජ්‍යලීන් ඉතාමත්ම ඉක්මනින්ම නැවතත් ඒ අපරාධකරුවන් විදියටම සමාජයට පැමිණලා ඒ අපරාධ කිරීමට පෙළඹීමේ තත්ත්වයක් තමයි තිබෙන්නේ. ඒ නිසා මිනිසුන්ට දැනෙනවා රටේ නීතියක් නැති ගන්නට. අන්න ඒක තමයි මං හිතන්නේ අපේ රටේ වෙලා තිබෙන්නේ. තිබෙන නීති ප්‍රමාණවත්, නමුත් ඒ නීතිය ක්‍රියාත්මක වීමේ ක්‍රමවේදය ඉතාමත්ම දුර්වල මට්ටමක තමයි තියෙන්නේ. හොඳයි, දැන් රටේ පවතින නීතිමය ක්‍රියාදාමය තුළ වුවත් යම්කිසි වරදකරුවෙකුට ලබා දෙන දඬුවම බොහෝ කාලාන්තරයක් ගිහිල්ලා ලබා දීම තුළින්නුත් යම්කිසි ආකාරයකට මේ රටේ තියෙන වැරදි අඩුපාඩු හදාගන්නට තියෙන අවස්ථාව නැති වෙනවා කියන මතයක් සමාජය තුළ තියෙන. උදාහරණයක් විදිහට ගත්තොත් යම්කිසි වරදකරුවෙකුට දඬුවම ලැබෙන්නේ අවුරුදු 10ක් විතර ඉක්ම ගිහිල්ලා. මේ බව ජනතාවත් හොඳින් දන්නවා. මේක හේතුවක් වෙලා කියලා ඔබ විශ්වාස කරන්නේ? අපරාධයක් සිදුවුණු වහාම ජනමාධ්‍යවලින් ඉතාමත්ම විශාල ප්‍රසිද්ධියක් ලබා දෙනවා ඒකට. ඒ වටා තිබෙන, ඒ අපරාධයේ වටා තිබෙන ලොකු සාහිත්‍යයක් නිර්මාණය කරනවා. කොටින්ම අපරාධකරුවාගේ
චරිතාපදාන ප්‍රවා එළිදැක්වෙනවා. ඉතිමින මේ වගේ තත්ත්වයක් තුළදී මේ බිහිසුණු අපරාධ හරිම ඉක්මනින් සමාජගත වෙනවා. නමුත් අවසානයේදී සිද්ධ වෙන්නේ කුමක්ද? ඊ අපරාධ කරුවන්ට අවසානයේදී සිදුණු දඬුවම කුමක්ද කියන එක පිළිබඳව කුතුහලයක් ජනතාව තුළ තිබෙනවා. ඒ අපරාධ කරුවන් ඊට පසුව අධිකරණමේ කටයුතු උදෙසා ඔවුන්ට ඇප ලබා දීම සිදු වෙනවා. අන්නේ ඇප ලබා දුන්නට පස්සේ ඔවුන් නැවතත් සමාජය තුළ ගැවසෙන්නේ. ජනතාව තේරුම් ගන්නවා මේ අපි පොලිසියට යන එකේ, අපි අධිකරණයට හමුවට යන එකේ කිසිම ප්‍රයෝජනයක් නැහැ. මොකද අපරාධකරුවා අපරාධ කරලා ටික දවසක් බන්ධනාගාරගත වෙලා ඉන්නවා, නැවත සමාජගත වෙලා ඉන්නවා. මෙන්න මෙතන තමයි ගැටලුව තියෙන්නේ. එතකොට මේ අධිකරණමේ ක්‍රියාවලිය දීර්ඝකාලීනව ප්‍රමාද වීම. එතකොට විවිධ හේතු නිසා නීතිපති උපදේශ මත කියයි, එවම නැත්නම් රස පරීක්ෂක වාර්තා පැමිණු නැති නිසා, ඒ වගේ විවිධ හේතු නිසා ආයතනික ක්‍රියාවලියේ දුර්වලතාවය නිසා වරදකරුවන්ට දඬුවම් දීමේ ක්‍රියාවලිය ඒ තරම් කාර්යක්ෂම නැහැ. අන්නේ අකාර්යක්ෂමභාවය අපරාධ වැඩිවීම උදෙසා කාර්යක්ෂම වෙලා තියෙනවා. මෙතන තමයි මම හිතන්නේ අපේ ප්‍රධානම ගැටලුව කේන්ද්‍රගත වෙලා තිබෙන්නේ, මෙන්න මේ අධිකරණයේ ක්‍රියාවලියේ තිබෙන දුර්වලත්වයත් එක්ක. හොඳයි, දැන් රජය වර්තමානය තුළ යම් කිසි යෝජනාවක් ඉදිරිපත් කළ දැන් ක්‍රියාත්මක කරමින් සිටිනවා. විශේෂ අධිකරණ පද්ධතින් ඇති කළ යුතුයි සහ ඇති කරමින් සිටිනවා. මේ පිළිබඳව ඔබතුමාන්ගේ අදහස මොකක්ද? ඔව්, දැන් දේශපාලනයෙන් පරිබාහිරව තමයි නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. නීතිය කියන්නේ ඉතාමත්ම පාරිශුද්ධ වූ සාධීන ආයතනයක් බවට පත් වෙලා තියෙන්න ඕන. දැන් මෙතෙන්දී පහුගිය කාලය තුළදී ගැටලු සහගත තත්ත්වයක් ඇති වුණා. මේ විශේෂ අධිකරණ පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ විවිධ දේශපාලනික අවශ්‍යතාවයන් මත කියලා. අන්නේ ඊ එවැනි මතයක් සමාජගත වීම නීතියකට ඊතරම් හොඳ යහපත් තත්ත්වයක් නෙවෙයි. කෙසේ වුවත් මේ අධිකරණමේ ක්‍රියාවලියෙන් ඉතාමත්ම වේගවත් කිරීම සඳහා අවශ්‍ය වූ ක්‍රියාවලියක් අත්‍යවශ්‍යමයි. ඒ අතින් බලනකොට මෙවැනි විශේෂ අධිකරණ පද්ධතීන් අපේ රටට අවශ්‍ය වෙලා තිබෙනවා. ඉතින් හැම අවස්ථාවකදීම කවුරුන් මොන ආකාරයට ඒක විවරණය කරන්න හැදුවත් ඒ හැම අවස්ථාවකදීම සියලුම අධිකරණ පද්ධතීන් වල සාධීනත්වය තිබිය යුතුයි. මිනිසුන්ට විශ්වාසයක් තියෙන්න ඕන තමන්ට බලපවත්වන නීතිය ඉතාමත්ම අපෞද්ගලික වූ නීතියක් කියන එක පිළිබඳව. අන්නේ අපෞද්ගලික වූ නීතියක් කියන දේ පිළිබඳව විශ්වාසවන්ත වූ තරමටම තමයි, නීතිය ස්වාධීනයි කියලා විශ්වාසවන්ත වූ තරමටම තමයි රටක නීතිය ආරක්ෂා වෙන්නේ, නීතිය පිළිබඳ විශ්වාසයක් ඇති වෙන්නේ. ඒ නීතිය පිළිබඳ විශ්වාසයක් ජනතාව තුළ ඇති වුණු වහාම මේ අපරාධ කිරීමේ චර්යාවන් යම් ආකාරයකට අවම වෙනවා. ඒක නිසා මම හිතන්නේ මෙවැනි විශේෂ අධිකරණ ක්‍රියාවලියකට ගිහිල්ලා හෝ මේ ප්‍රමාද වී ගොඩ ගැසී තිබෙන නඩු ඉතාමත් කඩිනමින් නිභාග කිරීම සහ ඒ වරදකරුවන්ට දඬුවම් දීම ඉතාමත් ඉක්මනින් සිදුවිය යුතුමයි. එසේ සිදු වුණොත් අපිට දකින්න පුළුවන් වෙනවා මෙන්න මේ අපරාධකාරී චර්යාවන්ගේ අවම තත්ත්වයකට පත්වීමක් රට තුළ අපිට දැක ගන්න ලැබේවි. සමාජ විද්‍යාව කියලා කියන්නේ බොහොම පුළුල් වූ මාතෘකාවක්. අපිට බොහෝ කාල වේලාවක් අවශ්‍යයි මේ පිළිබඳ පැහැදිලි විවරණයක් ලබා ගන්න. නමුත් අපි මේ ලැබිලා තියෙන කාල සීමාවත් එක්ක සිදු කරන සාකච්ඡාවේදී මහාචාර්යතුමනි, පුද්ගලයෙක් ඇයි කිසියම් වරදකට කිසියම් අපරාධයකට පෙළඹෙන්නේ මේ සමාජය තුළ? මම කැමති මේ පිළිබඳ පැහැදිලි කිරීමක් කරනවා. දැන් සමාජය වෙනස් වෙනවා, සමාජය නවීකරණය වෙනවා. අන්නේ සමාජය වෙනස් වී නවීකරණය වෙන දිශාවන් පිළිබඳව අපි අවධානය යොමු කරොත් අපි අද දකින දේ තමයි මුදල් කේන්ද්‍ර කරගත් සමාජයක් කරා තමයි අපි ගමන් කරමින් ඉන්නේ. මුදල තමයි ඉතාමත් ප්‍රබල වෙලා තිබෙන්නේ. අනිස්සිරිත්විරි සාරධර්ම ගුණධර්ම කියන ඒවා අපින් බෙහෙවින් මෑත් වෙලා තිබෙනවා. මේකට ප්‍රධාන හේතු තියෙනවා. එකක් අද වෙනකොට අපේ බොහෝ පූජක පක්ෂයේ අය ඔවුන් ඉතාමත් ප්‍රබල දේශපාලන ක්‍රියාවලියක නිරත වෙලා ඉන්නේ. ඒක නිසා ඒ ආගමික බැඳියාව ක්‍රමයෙන් මිනිසුන්ගේ දේශපාලනීකරණය වෙන තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. එතකොට ඒ දේශ ආගමික හික්මීම කියන එක අද යම් ආකාරයකින් සමාජයෙන් ගිලිහිලා ගිහිලා තියෙනවා. මේක එක හේතුවක්. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම අපරාධ කිරීම සඳහා පෙළඹෙවෙන සමාජයක් තමයි අද දකින්න ලැබෙන්නේ. හැම පැත්තෙන්ම ගතහොත් අපි කුඩා දරුවා පවා සමාජානුයෝජනය වෙන්නේ අපරාධකාරී චර්යාවන් එක්ක. මෙන්න මේ නිසා අනිත් පැත්තෙන් ගත්තොත් රට තුළ නීතියක් ක්‍රියාත්මක වෙන බව කිසිසේත්ම පෙනෙන්නේ නැහැ. ඒ වගේම අපි මුලදීම සඳහන් කරපු විදිහට අධිකරණ ක්‍රියාවලිය ඉතාමත්ම දුර්වල මට්ටමක පවතින්නේ. මෙන්න මේ හරහා ජනතාවට යම් අසාධාරණයක් සිදු වුණාට පස්සේ ඔවුන් පෙළඹිලා තිබෙනවා නීතිමය රාමුව ඇතුලේ ගිහිල්ලේ තමන්ට සිදු වූ අසාධාරණයේ පිළිබඳ යම් තමන්ට සාධාරණත්වයක් ඉෂ්ට කර ගන්නවට වඩා
අපරාධකාරී චර්යාවන්ගෙන් ඉතාමත්ම ඉක්මනින් ක්ෂණිකව ක්‍රියා කර ගැනීමට අවශ්‍යයි. මොකද තමන් සිදු වූ අසාධාරණයට ප්‍රති අසාධාරණයක් කිරීම උන්ගේ අවශ්‍යතාවය බවට පත් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ මෙවැනි සමාජයක මේ නීතිය ක්‍රියාත්මක නොවෙන්නා වූ සමාජයක තමයි මෙවැනි අපරාධකරුවන් බිහිවීමට වඩාත් රුකුල් දෙන සමාජ තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙන්නේ. ඒතකොට අපගේ තිබෙන මානසිකත්වයන්, ඒ වගේම අපගේ තිබෙන හැදියාවන්, අපේ ඇසු පිරූතෙන් බොහොමයක් මේට බලපාලා තියෙනවා. නමුත් අද පුවත්පතක් ගත්තත්, සංගරාවක් ගත්තත්, ඒ හැම තැනකම තිබෙන්නේ අපරාධකරුවන්ගේ චර්යාවන් පිළිබඳව ඉස්මතු කරන්නා වූ කරුණු කාරණා තමයි ලියවිලා තිබෙන්නේ. මේකත් අපේ අතින් ජනමාධ්‍යවේදීන් අතින් වගේම බහුතරයක් අතින් සිදුවෙන ලොකු වැරැද්දක්. ඉතින් ඒක නිසා මෙන්න මේ සමාජය සාදු සමාජයක් නොවීමේ ප්‍රතිඵල තමයි අපි මේ භුක්ති විඳින්න සිටින්නේ. හොඳයි මහාචාර්යතුමනි, දැන් අපි දකිනවා අපි දැන් මේ ගත කරමින් ඉන්න කාල සීමාව තුළත් විවිධ අපරාධ සිද්ධ වෙනවා. අපි දැක්කා මේ ගත වුණු පැය කිහිපය තුළ වෙඩි තැබීම් ගණනාවක් පිළිබඳ තොරතුරු, පාතාලයේ ක්‍රියාකාරකම් පිළිබඳ අඹු සැමියන් අතරවන ආරවුල්, තරුණයින්ගේ ගැටුම්කාරී තත්ත්වයන්, මෙච්චරට මේ සියල්ලම එකට කැටි වෙලා මේ ආකාරයට අපරාධ සිද්ධ වෙන්න තරම් හේතු වෙලා තියෙන්නේ මොනවද? අද වෙනකොට අපේ පවුල් අතර තිබෙන සම්බන්ධය ඉතාමත්ම දුරස් වෙලා තිබෙනවා. පවුල් අතරේ සමාජිකයන් මුණගැසීම්, හමුවීම්, එකිනෙකාගේ දුක සැප පිළිබඳව කතා කිරීම බෙහෙවින්ම දුරස් වෙලා තිබෙනවා. ඒක නිසා අවසානයේදී සිදුවෙලා තිබෙන්නේ මොකක්ද? අපේ තිබෙන අනියම් සම්බන්ධතාවයන් වගේ දේවල් ඉතාමත්ම ප්‍රබල විදිහට සමාජය තුළ වැඩි වෙලා තිබෙනවා. මේකත් එක්තරා ආකාරයකට අපරාධ වර්ධනය වීම සඳහා හේතුවක්. ඊට අමතරව අපේ සමස්ත සමාජය තුළ අද වෙනකොට අපිට දකින්න ලැබෙන්නේ අපරාධකාරී චර්යාවන් එක්ක සමාජයන් නියෝජනය වෙන පිරිස්. අපි අද අපි පාසල් පද්ධතිය තුළ ගත්තොත් පාසල් පද්ධතිය තුළ වෙනම සංස්කෘතියෙන් ගොඩනැගිලා තිබෙනවා. පාසල් පද්ධතිය තමයි අද ඉතාමත්ම නරකම විදියට මත්ද්‍රව්‍ය කේන්ද්‍රස්ථාන බවට පත් වෙලා තිබෙන්නේ. පාසල් ලවට ඕනෑතරම් මත්ද්‍රව්‍ය සොයා ගැනීමට පුළුවන් වෙලා තිබෙනවා. කුරුරුන්ට අත විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. මේ මත්ද්‍රව්‍ය භාවිතා කරන්න ළමයින්ගෙන් කෙසේද අනිත් මත්ද්‍රව්‍ය භාවිතා නොකරන ළමයින් ගලවා ගන්නේ කියලා. මෙවැනි මත්ද්‍රව්‍යත් එක්ක සම්බන්ධ වූ ඒ වගේම සමාජයේ වටිනාකම් කියන දේවල් අපි ගත්තොත් එහෙම චණ්ඩිකම් කියන ඒවට තමයි සමාජයේ වටිනාකම් ලැබිලා තියෙන්නේ. මොකද පාර්ලිමේන්තුව තුල වගේ ඉතාමත්ම සුද්ධ වූ ස්ථානවල පවා අපි දකින්නේ අද බොහෝ අවස්ථාවලදී චණ්ඩින්මෙන් හැසිරෙන මන්ත්‍රීවරුන්. පන්සල්ට ගියාට පසු අපි දකින්නේ ඒ ශික්ෂණයෙන් පිරුණු විනයවත් භික්ෂූන් වහන්සේලා නෙමෙයි, ඉතාමත්ම චණ්ඩින්මෙන් හැසිරෙන භික්ෂූන් වහන්සේලා. මෙන්න මේ සියලුම දේවල් කැටි වුණාට පස්සේ සමස්ත සමාජය තුළ අපි බලාපොරොත්තු වෙනවා නම් ශික්ෂණයක්, විනයක්. මං හිතන්නේ ඒක තමයි වැරද්ද. මේ හැම තැනකම ශික්ෂණයේ විනය කියන එක ඇති විය යුතුයි. ඉතින් ඒ ශික්ෂණයේ විනය ඇති කිරීම සඳහා මම විශ්වාස කරන්නේ ඉතාමත්ම ප්‍රබල නීති පද්ධතියක් තුළින් රට හික්මීමකට ලක් වෙන්න ඕන. මොකද නීති රීති ගේන හැම අවස්ථාවකදීම ඒකට බොහෝ පිරිස එරෙහි වෙනවා. කවුද මේ එරෙහි වෙන්නේ? සියලුම එරෙහි වෙන්නේ නීති කඩ කරන්න ඕන. සාමයට කැමති අය, නීති ගරුක අය කවදාකවත් ඒකට එරෙහි වුණේ නැහැ. නමුත් අවසානයේදී ජයග්‍රහණය කරන්නේ කවුද? ජයග්‍රහණය කරන්නේ නීති ගරුක නොවන අය ජයග්‍රහණය කරන්නේ. මොකද මේ පිටුපස තිබෙන දේශපාලනික බලවේග නිසා. ඉතින් දීර්ඝකාලීනව මේ නීතිය පිටුපස, මේ අපරාධ පිටුපස තිබුණ දේශපාලනික ක්‍රියාකාරීත්වය, තිබුණ දේශපාලනික හස්තයක් ක්‍රියාත්මක වුණා. මෙන්න මේවා හෙළිදරව් කිරීමේ කාලය දැන් එළඹිලා තිබෙනවා. ඒක ජනමාධ්‍යවේදීන්ගේ අතිවිශාල වගකීමක් වෙලා තිබෙනවා, මේ අපරාධකරුවන් හෙළිදරව් කිරීම. ඉන්පසුව ඒ හෙළිදරව් කිරීමෙන් පසුව ඉතාමත් මික්මනින් දඬුවම් පැමිණීම සිදු විය යුතුයි. මං හිතන්නේ එතන ඉඳලම තමයි අපේ දේශපාලනයේ පාරිශුද්ධත්වය, ඒ වගේම ආගමික සංස්ථාවේ පාරිශුද්ධත්වය, අධ්‍යාපනික සංස්ථාවේ පාරිශුද්ධත්වය කියන මේ ඇති වුණාට පස්සේ නීතිය කියන එක ඉතාමත්ම අපක්ෂපාති වූ අවස්ථාවකදී අපිට දකින්න ලැබෙයි මීට වැඩිය ඉතාමත්ම යහපත් වූ සමාජයක්. නමුත් මේ අපි කතා කරපු කිසිදු ස්ථානයක අද අපිට සතුටු විය හැකි යන්ද මේ තත්ත්වයක් නැහැ කියන එක තමයි අපිට පෙනී ගිහිල්ලා තියෙන්නේ. හොඳයි, අපි මේ හිරවුණු තැනින් කොහොමද ගොඩෙන්නේ? මෙන්න මේ කියන කාරණය පිළිබඳව මම හිතන්නේ ඔබට බොහොම හොඳ, අපිට බොහොම අත්‍යවශ්‍ය වෙලා තියෙන දෙයක් තමයි අද දවසේදී උපදේශනය. ඉතින් බොහොම වටිනා තොරතුරු රසක් අපිට අද දවසේදී මහාචාර්ය මෛර සමරකෝන් මැතිතුමා විසින් ලබා දුන්නා. සමාජ විද්‍යාව බොහොම පුළුල් මාතෘකාවක්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහනේ තවත් දිගුවක් විදිහට ලබන සමුදා දවසේදීත් මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරමින් සමාජයේ ඉදිරියට ගෙන යන්නට, අපි හිර වෙලා ඉන්න තැනින් ඉදිරියට යන්නට කටයුතු කළිත්තේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කරන්නට. අදට සමුගන්නවා, සුබ දවසක්. We'll be right back.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.